පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සුබ පණිවිඩයක් එතුමන්ලා කියලා තියෙනවා අපිට දෙනවයි කියලා බිලියන 2.9. ඉතින් ඉන්දියාවෙන් අපිට බිලියන 3ක් ලැබුණා. දැන් ඒක පාවිච්චි කරලා ඉවරයි. ඉතින් එහෙනම් මේ ලැබෙන මුදලේ නෙමෙයි මේකේ වටිනාකම තියෙන්නේ. කිව්වා වගේ තවත් ආයතන එක්ක අපේ ණය ගනුදෙනු බේරා ගැනීමේදී මේ සම්බන්ධය හොඳයි. තවත් තැන්වලින් ණය ගැනීමට මේ සම්බන්ධය හොඳයි. ඒක තමයි කියන්නේ. ඉතින් ඔබතුමන්ලා යෝජනා කරන්නේ තවත් ණය ගන්නද? මේ ණය කන්ද තවත් වැඩි වුණොත් අපි කොහොමද මේ ණය ගෙවන්නේ? ඒ වගේම ණය වැඩි කිරීමේ යෝජනා එනවා පාර්ලිමේන්තුවට. නමුත් ණය ගෙවන යෝජනා එන්නේ නැහැ. ඉතින් අපි අන්තිමට මේ කරකැවිලා යන්නේ හිටපු තැනටමයි ආයේ ණය වැඩි කරගන්න. මොකද්ද කරන්න තිබුණේ? කරන්න තිබුණේ මොරටෝරියම් එකක් ඩික්ලෙයාර් කරන්න. ඒකයි ලෝකයේ අද පිළිගත්තු සම්ප්‍රදාය. ණය විරාමයක් ඩික්ලෙයාර් කළා අපි කියනවා වරුදු පහකින් අපි මේ ණය බේරීමේ කටයුතු ආරම්භ කරන්න. අපිට එතකන් කල් දෙන්න. එතකන් අපිට ණය විරාමයක් අවශ්‍යයි. අපේ රට තියෙන්නේ මෙන්න මේ වගේ අමාරුම තැනක. එහෙම කියන්න අයිතියක් තියෙනවා. එහෙම කියපු රටවල් තියෙනවා. ඉතින් ඒ රටවල් වලට ඒ නායකරුවොත් එක්ක එකතු වෙලා යම් පුදුලයන් මාර්ගයෙන් ඒ විරාමයෙන් පසුව බේරුම් කිරීමේ ක්‍රියාවලියකට අපිට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක පිළිමාන්න බෑ. ඊළඟ දේ මොකද කරන්න ඕන? අපේ අපනයන ආනයන වියදම් වල තියෙනවා ප්‍රාග්ධන වියදම් කියලා එකක්. අන්නේ ප්‍රාග්ධන වියදම් බිලියන 2ක් විතර කපලා අයින් කරන්න ඕන. එතකොට අපේ ආනයන වියදමයි අපනයන වියදමයි තුලනය කරගන්න පුළුවන්. ආනයන වියදමයි අපනයන වියදමයි තුලනය කරගන්න හැටි දැනගන්න ඕන නම් අන්න අර ආචාර්ය ලියනගේ ආර්ථික විද්‍යාඥයාගේ පුංචි පොත් පිංච කියවන් මේ අර්බුදයට ජනතා විසඳුමක්. ඒ අනුව අපි තුලනය කරගත්තොත් ආනයන අපනයන වියදම් අපට එතකොට මේ අමාරුව අද පිරිමා ගන්න පුළුවන්. මන් දන්නේ හැමදාම ඩොලර් නෑ කියන්නේ මොකද කියලා. අපි තවමත් ඩොලර් 15,000ක් දෙනවා පිටරට යන ඕන කෙනෙකුට. ඉතින් පිටරට යන හැම කෙනාටම ඩොලර් 15,000කින් දුන්නාම ඩොලර් කොහොමද ඉතුරු වෙන්නේ අපිට තෙල් ගෙන්නන්න? ඉතින් ඒ නිසා මම කියනවා මේ අත්තටම මේ මූල්‍ය අරමුදලෙන් දුන්නු මුදලේ නෙමේ වටිනාකම තිබෙන්නේ කියලා කිව්වත් මූල්‍ය අරමුදල කොන්දේසි පනවනවා. ඒ කොන්දේසි තමයි දැන්ටමත් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අර දේශීය ණය ප්‍රතිවිධිවිගතකරණය කිරීම ඇතුළත් තවත් තිබෙනවා කාරණා ගණනාවක් ඔවුන් කොන්දේසි පනවන. ඒ කොන්දේසි බොහොම දුෂ්කරයි කියලත් කියනවා, වේදනාකාරී කියලත් කියනවා. ඒ වගේම ඒ කොන්දේසි ජනතාවගේ විරෝධයට ලක් වෙනවයි කියලත් කියනවා. ඒ එහෙමනම් ආණ්ඩුව හදන්නේ ජනතා විරෝධයට ලක්වෙන ජනතාවට වේදනාව ගෙන දෙන මේ රටේ කොන්දේසි තවත් ක්‍රියාත්මක කරන්න නම් එහෙනම් ආණ්ඩුවට බලාපොරොත්තු වෙන්න වෙන්නේ විශාල ජනතා කැළඹීමක් විතරයි. ඒ නිසා දැම්ම මේනවා අපේ ඇමරිකානු තානාපතිතුමිය ඉන්නවා ජුලි චන්. එතුමිය ට්වීට් එකක් දාලා තියෙනවාද? එතුමිය ට්වීට් එක දාලා තියෙන්නේ ගොර්බචෝව් ගැන. ගොර්බචෝව් හොඳ මිනිහෙක්. මිනිහා කොමියුනිස්ට්වාදී ඉවර කළා, රුසියාව කැඩුවා, ධනවාදී අඳුන්වා දුන්නා. ලංකාවටත් ගොර්බචෝව් කෙනෙක් ඕනේ කියලා කියලා තියෙනවා. ජුලි චන් ලංකාවේ පාලනය ගැන එයා මොකටද ඇඟිල්ල ගහන්නේ? එයාට තියෙන්නේ අපේ අභ්‍යන්තර පාලනය ගැන ඇඟිලි ගහන්න නෙමෙයි, තවත් දෙයක් කියනවා.
ලංකාවට උතුරු නැගෙනහිර ප්‍රදේශය වෙනම රාජ්‍යයක් හැටියට ඕන නම් ලංකාවේ ගෝර්බචෝෆ් අවශ්‍යයි. එතකොට එතුමිය ලංකාව උතුරු නැගෙනහිර පළාතට වෙනම රාජ්‍යයක් ලබා දීමේ ප්‍රශ්නය එතුමියගේ ප්‍රධාන විෂයක් වෙලා තියෙනවා. එතුමිය රයිතියක් තියෙනවද ලංකාවේ අභ්‍යන්තර පාලනය ගැන? නෑ. ඒ තමයි බලාත්කාරය. ඇමරිකන් එක්සත් ජනපදයේ ලංකාවේ උතුරු නැගෙනහිරට වෙනම රාජ්‍යයක් ඕනේ කියනවා යා. ඒකට එයා කියනවා ගෝර්බචෝෆ් කෙනෙක් ලංකාවට ඕනේ කියලා. තවත් විනාඩි දෙකක් කාලයක් තිබෙනවා ඔබට. තව you have another 2 minutes. Right. Thank you. දැන් එයානු මට පේනවා එතුමියනේ කියලා අර අරගලියට උංගා සපෝට් කරේ. අරගලියට සපෝට් කරා, ගෝඨාභය එළෙව්වා, ඊළඟට වික්‍රමසිංහ ආවා. එයාට විරුද්ධවත් අරගලයට සපෝට් කරනවා, අරගලයට එයාගේ සම්පූර්ණ අනුග්‍රහය දෙනවා. මම හිතන්නේ එතුමිය හදන්නේ ලංකාවේ අරගලයක් ඇති කරන්න. ඒකට උවමනා මුදල් වියදම් කරන්න ඕන තරම් සල්ලි ඇති. මම මේ වෙච්ච අරගලයයි ඒ අරගලයේ පුද්ගලයින් ගැන නෙමෙයි කියන්නේ. මම මේ කියන්නේ ඇමරිකන් දානාපතිනියට උවමනා කරන අරගලය ගැන. මේ රටේ ගෝර්බචෝෆ් කෙනෙක් මතු කරගන්න උතුරු නැගෙනහිරට වෙනම ආණ්ඩුවක් හදලා දෙන්න. ඒ උතුරේ ඉන්න දෙමළ ජනයා වෙනුවෙන් නෙමෙයි, මුස්ලිම් ජනයා වෙනුවෙන් නෙමෙයි, ඒ ඇමෙරිකාව වෙනුවෙන්. ඇමෙරිකාවට ඕන මේ රාජ්‍ය දුර්වල කළා, මේ රාජ්‍ය දෙකට බෙදලා මේ දුර්වල වූ රාජ්‍යන් දෙකක් මැදින් ඒගොල්ලන්ගේ MCC කිවිසුම ක්‍රියාත්මක කළා, මේ රට ඔවුන්ගේ යුද මුර පොලක් කරගන්න. මේක ඇත්ත කතාව. මේ නිසා මේ ජුලි චන් කියන තානාපත්තුමියට මේ පාර්ලිමේන්තුවේ අපේ විරෝධය අපි අද පළ කරන බව පළමුවෙන්ම කිව යුතුව තියෙනවා. මගේ කතාව විස අවසන් කරන්න වෙයි. කාලය අවසන් වෙලා තියෙනවා. අවසන් කරනවා. මට කියන්න බොහෝ දේ තියෙනවා. ඒක මට පුළුවන් දැන්සාඩ් එකට දාගන්න. ඔබතුමා නිර්දේශ කරනවාද මගේ කතාව දැන්සාඩ් එකට දාන්න කියලා? හොඳමයි. එහෙමනම් මට අර වජිරාභය වර්ධන මහතාට එතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, උත්තරයක් දෙන්න තිබුණා. එතුමා කියවන්න ඕන ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටෙග්‍රිටි රිපෝට් කියන එක 2021. මම දියම් වෙලක් කිව්වා ලංකාවෙන් ඩොලර් බිලියන් 45ක් මාස 9ක් ඇතුළත ආයතාලෙස රටෙන් පිට වෙලා තියෙනවා. ඉතින් අපිට ඩොලර් රිගයක් කියන එක පුදුමයක්ද? නෑ. මේ ආණ්ඩු ධනපති පන්තිය හුරතල් කළා. ධනපති පන්තියට ඕන හැටියට ලංකාවට අයිති ඩොලර් තැන් තැන්වල තිව්වා, අරන් ගියා. ඒකයි උනේ. ඒ නිසා ධනපති පන්තිය හුරතල් කරන, මහව්‍යාපාරිකයින් හුරතල් කරන, ඔවුන්ට ඕන හැටියට ලංකාවේ විදේශ මුදල්. දැන් මගේ කතාවට කලින් කිව්වා එවැනිම දෙයක්, තේ උපයලා ගේන මුදල් වලින් 50%ක්වත් ලංකාවට ඉන්නේ නැහැ කියලා. ඒ නිසා අර රේගුවෙන් කියනකොට ඔන්න බිලියනයක් හම්බ කළා කියලා හිතන්න එපා මුදල් ලංකාවට ඇවිල්ලායි කියලා. හොඳයි, මම කතාව ඉවර කරනවා. හෙන්ටා එතුමා බලන්න ඕන මේක. එතුමා මගේ අහුව කෝ ඩොලර්, IMF එකත් එක්ක නොයන්න නම් කෝ ඩොලර්. මේ තියෙන ඩොලර්, ඒ ඩොලර් ලංකාවෙන් ආයතාලෙස ගෙනියන්න ඉඩ තැබූ හැම ආණ්ඩුවකටම මේ රටේ ජනතාවගේ චෝදනා පත්‍රය ලබා දෙන්නේ කියා ඉල්ලමින් මගේ වචනය අමාරක. සුදී කරවතුම